මේවන විටත් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් තානාපති කාර්යාලය වෙත යොමු වන නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් කටයුතු කරන අතර බලපෑමට ලක් වූ පිරිසවලට වියලි සලාක ලබා දීමේ වැඩපිළිවෙලක්ද අඛණ්ඩව සිදු කෙරෙන බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ. එමෙන්ම මෙම පිපිරීමෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා සිය කාර්යාලය දිනපතා විවෘතව තබන බවද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. මේ අතර එම පිපිරීම හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස ඇතුළු එරට වැසියන්ට ශ්‍රී ලංකා රජයේ ශෝකය පළ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලෙබනන් ජනාධිපති මයිකල් ඕන් මහතා වෙත එම ශෝක පඩිවිඩය යොමු කර ඇති බවයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ. මේ අතර එම පිපිරීම හේතුවෙන් එරට මියගිය සංඛ්‍යාව මේ වන විට 157ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාවද 5000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම නිවාස අහිමිව අවතැන් වූ සංඛ්‍යාව 3 ලක්ෂ ඉක්මවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පිපිරීම නොසැලකිල්ල නිසා සිදුවේද හදිසි අනතුරක්ද නැතිනම් බාහිර බලපෑමක් නිසා සිදුවේද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් ප්‍රකාශ කළා. පිපිරුමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් හඳුනාගෙන නොමැති අතර එහෙත් එය මිසයිල් ප්‍රහාරයක් හෝ බෝම්බ ප්‍රහාරයක් හෝ වෙනත් ආකාරයේ ප්‍රහාරයක් විය හැකි බවද ඔහු සැක පළ කර තිබෙනවා. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉල්ලා සිටින පරිදි පිපිරුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ලෙබනනයේ ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel සබ්ස්ක්‍රයිබ් කර සීනුව සලකුණු වන්න.